Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද ඇසල පොයේ දවස අද අපි ආවා උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය බලන්න. ඔව් පුතේ, ගත්ත නෑ පුතේ. ඉතින් තවමත් ඔයා මෙතනට ගිහින් නැති කෙනෙක් නම් ඔය විදිහට තමයි ඇතුල් වෙද්දීම අපි යන පාර දෙපැත්ත ලස්සනට සකස් කරලා තියෙන්නේ. ආ අර බලන්න පුතේ. මේ ආව හරින් තියෙන සලංගු කරලා තියෙනවා. අනිත් පැත්තේ මෙන්න මේ විදිහට මෝ පැන්චෝ හා පැන්චෝ නිර්මාණය කරලා අපිට නිදහසේ නිෂ්කලංකව කාලය ගත කරන්න පුළුවන් විදිහට දෙපැත්ත පරිසරයත් හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. සේලා නිර්මාණය කරලා තියෙනවා මේ විශ්ව ගම්මානය පුරාම. ඉතින් හරිම ලස්සන හරිම නිෂ්කලංක පරිසරයක් තමයි අපිට මෙතනදී දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම අපි මෙතන මේ තියෙන චෛත්‍ය වැඳ පුදාගෙන තමයි ඇතුළට ඇතුළු වෙන්නේ. ඉතින් අද පොල් දවසක් නිසා වෙන්න ඇති අද ගොඩාක් සෙනග හිටියා මෙතන. ඉතින් මෙතනට ඇතුළු වුණාට පස්සේ අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙහි ඇතුළත මෙන්න මේ ආකාරයෙන් තමයි දේව රූප, එතකොට යක්ෂ රූප, මේ වගේ බුදු රූප වගේ ගොඩක් දේවල් මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම ළමයි, මේ පරිසරය ගැන නම් කියන්න වචන නෑ. හරිම නිෂ්කලංක, හරිම ඇඟට මාර සනීප දැනේ. ඒ කියන්නේ මේ පැත්තේ ටිකක් පොඩ්ඩක් රස්නේ ඉන්නේ. මෙතෙන්ට ආවම ඇඟට මාර සීතලක්, හුලඟක්. ඒ කියන්නේ හිත විතරක් නෙමෙයි ගතක් නිවෙන තැනක් තමයි මෙතන. අපි ආරාධනා කරනවා මේකට දායක වෙන්න, ආධාර කරන්න, ආධාර කරලා ඉවරලා ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. ඔයගොල්ලත් මෙහෙන් එන්න. ඉතින් ඒ වෙනකොට අහන්නුනේ මෙතන සතුටු විදුරුවක් නිර්මාණය කරනවා. ඒකට ආධාර ලබා තියෙන දායකත්වය සපයන්න ඔයාලට පුළුවන්. ඊගෙන තමා ඒ ස්වාමීන් වහන්සේලා ඒ විදිහට අපිව දැනුවත් කරේ. දැන් ඉතින් අපි මෙතන තියෙන මෙතන පොඩි ෂොප් තියා මේ අපිට මේ මෙතන නිෂ්පාදනය කරන මේ දේවල් නැති ගන්න අපි මේ එතනකට ආවා. ඉතින් එතන දේවල් වලින් කිහිපයක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. එතන කෑම වර්ග ඒ කියන්නේ රස කැවිලි වගේ දේවල් නිෂ්පාදනය කරලා තිබුණා. තල කැරලි, එතකොට හොල්ඩර් චිප්ස් වර්ග, තව හොස්සලින් ඔය වගේ මේ මෙතන වගා කරන දේවල් වලින් එක එක කෑම වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් මිලදී ගන්න අපිට මෙතන හැකියාවක් ලැබෙනවා. ගොඩක් දේවල් අපිට මෙතනින් මිලදී ගන්න පුළුවන්.
විඳී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ජෙලි වර්ග, චට්නි වර්ග, වර්ගත් මෙතනින් අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මෙතන ගොඩාක් වීඩියෝ කරන්න එහෙම බෑ. මොකද අද පුදුම සෙනඟක්. අපිට කැමති විදිහට දේවල් තෝරලා බේරලා අර ගන්නවත් බෑ. මම ඉතින් මෙතනින් මේ වෙලාවේ මුකුත්ම ගත්තේ නෑ. මොකද ඒ තරම් එතන සෙනඟ අපිට කැමති විදිහට තෝරලා ගන්න ඉඩකඩක් නෑ. සෙනඟ පිරෙන පිරෙන ඉතින් අපිට දේවල් බලලා ගන්න අමාරු වෙනවා. ඉතින් මට මෙතන මුකුත්ම ගන්න බැරුව ගියා. ඊළඟට දැන් අපිට මේ වෙලාවේ වෙද්දී හරිම කිබහයි. මොකද අපි බලාගෙන ආවේ මිල් කටවල අයිස්ක්‍රීම්, මිල් කටවල බීම වගේ දේවල් කන්න මම බලාගෙන තමයි අපි ආවේ. ඒ නිසා අපි මෙන්න මෙතනට ආවා. ඉතින් ඇත්තටම මේ හිම කිරණ කියන තැන තමයි මේ අයිස්ක්‍රීම් වගේ දේවල් තියෙන්නේ. හැබැයි ඉතින් අපි විනාඩි 45ක් විතර පෝලිමේ හිටියා. එහෙම පෝලිමේ ඉඳලා අපි එතනට යද්දිම කිව්වා මිල් කටවල අයිස්ක්‍රීම් ඉවරයි කියලා. ඉතින් අපිට මේ අයිස්ක්‍රීම් එක හබලා ගන්න බැරි වුණා ඒ නිසා. ඊළඟට මම පැය භාගයක් විතර පොප්කෝන් පෝලිමේ හිටියා. හැබැයි ඉතින් පැය භාගයක් විතර ඉඳලත් මට පොප්කෝන් ගන්න බැරු ගියා. එතනට තව වෙලා යනවා. ඉතින් ඒ නිසා හැමෝටම අපිට ගෙදර ඉන්න පළක් වෙන නිසා පොප්කෝන් අරගන්නත් බැරු ගියා. ඉතින් ළමයි මෙතනින් අපි සල්ලි දීලා දේවල් ගන්න උනත් ගොඩාක් ලොකු පෝලිම ගොඩාක් ලොකු වෙලාවක් බලාගෙන ඉන්න ඕනේ. ඊළඟට ළමයි මේක පොලිමේ ඉතාලියෙන් ගියේ කියලා කිව්වනේ. ඉතින් ඒකත් ඇත්තටම පොඩි බරු ගියා. මොකද ඒ ඉවරයි සේරම. අපිට කිව්වා තව පැයකින් විතර එන්න ඒකෙත් ගෙන්නම් හදලා තියෙයි කියලා. අපි ඉතින් ඉතුරු ටිකක් බලලා එන ගමන්පත් බොමුකෝ කියලා හිතාගෙන මෙන්න මේ විදිහට ගියා. අද ඉතින් පොයේ දවසක් නිසා වෙන්නේ නැති මේ තරමට මෙතන සෙනඟ ඉන්නේ. ඉතින් ඔයාලා මේකෙන් බලන්න යනවා නම් ඒ වගේ පොයේ දවසෙන් නිවාඩු දවසට නැතුව සතියේ දවසක වගේ යන්න. එතකොට ඔයාලට ඉඳහසෙයි මේතන බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙතන ඊළඟට දැන් දිගටම බලන්න තියෙන්නේ මේ වගා කරලා තියෙන මල් වර්ග, ඉලවලු වර්ග, පළතුරු වර්ග ඒ වගේ දේවල් තමයි ඊළඟට දිගටම බලන්න තියෙන්නේ. ඉතින් මේ ඇලින් එහා පැත්තේ පේන තැනට නම් අපි ගියේ නැහැ. මොකද මේ වෙද්දී අපි පුදුම තිබහකින් හිටිය අපිට ඇවිද ගන්නවත් පණ නැහැ. මොකද මම අර කලින් කිව්වා වගේ අයිස්ක්‍රීම් කන්න බිම බොන්න බලාගෙන එහෙමනේ අපි ආවේ. හැබැයි ඉතින් ඒ තැනවල ඒ දේවල් තිබුණේ නැහැ. පුදුම තිබහකින් තමයි අපි හිටියේ. ඒ නිසා අපි අර කලින් පෙන්නපු තැනට නම් ගියේ නැහැ. ඊළඟට මෙතන මෙන්න මේ විදිහට බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ළමයි ඊට පස්සේ දිගටම මෙන්න මේ වගේ වගා කටයුතු තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ලීක්ස්, රාම්බු, දඹල, එතකොට අඹ, කාමරංගා මේ වගේ එක එක ජාතියේ එළවලු පළතුරු ගොඩාක් මේ දෙපැත්තේ වගා කරලා තියෙනවා. ඉතින් ඇත්තරම ළමයි අපිට මේ මුළු ප්‍රදේශයේම ඇවිදින්න බැරුව ගියා. අපි මේ සම්පූර්ණම ඉවර වෙනකම් මම මෙතන ගියේ නෑ. මොකද මේ මම අර කලින් කෝ වගේ හරිම මහන්සියකින් හරිම තිබහෙන් අපි හිටියේ. මොකද අපිට ගිය එක තැනකදීවත් කෑම ගන්න බැරුව ගියා. මේ පුදුම ලොකු පොලිමක් තිබුණේ. ඉතින් ඒ නිසා අපිට මේ මුළු ප්‍රදේශයේම විද ගන්න තරම් එකට පණක් නැහැ. ඉතින් ආයෙත් දවසක අපි එමු කියලා හිතාගෙන අපි මේ මගින් හැරිලා ආපහු ආවා. ඉතින් බලනකොට සුදු බෝලටත් හරි මහන්සිය. මෙච්චර දුරක්ම පයින් තමයි ආවේ. හැබැයි මේ දැන් ඉතින් එයාගේ කකුල් රිදෙනවා ඇති. එයා දැන් තාත්තගේ කඩේ නැගලා මේ විදිහට වැඩ පෙන්න තාත්තත් එක්කලා යනවා. ඉතින් මේ පේනවනේ මේ හරිම ලස්සනයි මේ පරිසරය. ඇත්තටම අපි එක වතාවක් හරි ගිහින් බලන්න ඕන තැනක් තමයි මේ. ඉතින් ඔයත් මෙතන දැක බලා ගන්න යන්න හිතාගෙන ඉන්නව නම් පොයි දවස්වලට නම් යන්න එපා. ළමයි පුදුම සෙනඟක් ඉන්නේ අපිට අවශ්‍ය විදිහට.
ඇවිදින්න කියන්නේ ඇවිදින නම් ඊට තියෙනවා. හැබැයි ඉතින් අර අපිට ඕන දේවල් කන්න පුණ කියන්නේ අපි දැන් නිල් කටරෝ අයිස් ක්‍රීම් කන්න බලාගෙන ගොඩක් අය යන්නේ. ඉතින් ඒ දේවල් වල රස බලන්න වෙන්නේ නැහැ. පෝලිම් වල පැය ගණන් ඉන්න තමයි වෙන්නේ අපි නිවාඩු දවස් වලට පොයි දවස් වලට වගේ ගියොත්. ඒ හින්දා ඉතින් ඔය යන්න හිතාගෙන ඉන්නවා නම් සතියේ මෙත දවසක වගේ යන්න. එතකොට මම හිතනවා ඔයාලට නිදහසේ මේ දේවල් දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්. බුත්සරණයි.